ධම්මචින්තා. අද ධම්මචින්තාව බත්තරමුල්ල සිරි සුදර්ශනාරාම සදහම් සෙනසුනේ ගරු අනුශාසක පූජ්‍යපාද මිරිසි ධම්මික ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන්. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුනක්ඛත්තං සුමංගලං සුප්පබාතං සුට්ටිතං ති. තුනුරුවන් සතු අනන්ත ශ්‍රීමත් වූ ගුණ බෙලෙන් පින්වත් වූ ඔබ සියලු දෙනාටම සියලු යහපතම වේවායි මේ පින්බර උදෑසන මහත් වූ කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා. කාරුණික පින්වත්නි, ඔබත් අපේ රටේ සංස්කෘතිය අනුව නැකත කුමක්ද කියලා හොයනවද? සුබ මොහොත, සුබ මුහූර්තය කුමක්ද කියලා ඔබ හොයනවද? ඔබ සිතනවද? ඒ වගේම ජීවිතයේ යමක් අලුතින් පටන් ගන්න, ඒ වගේම අලුත් ක්‍රියාවක් කරගෙන යන්න සුබ වෙලාවක්, සුබ නැකතක්, සුබ මංගලයක් සොයමින් සිටිනවද? බුදුරජාණන් වහන්සේ මේ ගැන කුමක්ද දේශනා කළේ කියලා අහලා බලන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සුනක්කත්තං සුමංගලං සුප්පබාතං සුවුට්ටිතං. යම් හිමිදිරි පාන්දරක්, යම් මධ්‍යහනක්, යම් සන්ධ්‍යාවක්, රාත්‍රී කාලයක්, දවසේ ඕනම වෙලාවක් පින් සිතුවිලි ඇති වෙනවනම් අන්න ඒ හැම මොහොතක්ම සුබ මොහොතක්. ඒ හැම උදෑසනක්ම සුබ උදෑසනක්. මධ්‍යහනය හෝ වේවා, සන්ධ්‍යාව රාත්‍රී කාලයේ හෝ වේවා, ඔබේ සිතේ පින් සිතුවිලි සකස්සල පවතිනවනම් ඒ හැම අවස්ථාවක්ම නැකතක්, මංගලයක්, සුබ මුහුර්තියක් හැටියට හිතන්නට යයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. පින්වත්නි, ඔබේ හිතට දැනෙනවනේ, හිතන්න. තථාගත බුදුරජාණන් වහන්සේ කෙරේ ඇති කරගත්තා වූ ශ්‍රද්ධා ගුණය හා සමගින් ඔබට මේ පින් සිතුවිලි පහළ කරගන්නට පුළුවනි. පින කියලා කියන්නේ චිත්තං පුනාතීති පුඤ්ඤං. යහපත් වූ ක්‍රියාවකින් හිතේ හදවතේ ඇතිවන ප්‍රීතියයි පිනායාමයි පින කියලා කිව්වේ. එහෙමනම් සිතුවිලි වචන ක්‍රියාවන් තද ආසාවක් රාගයක් නොවී සීලේම පිහිටල සම්මත ලෝකයේ තුල ඔබට කටයුතු කරන්න පුළුවනි නම්, ඔබ කතා කරන වචනේ ද්වේෂයෙන් තද ආසාවන්ගෙන් පත් නොවෙන්නට පුළුවන්කමක් තබා ගන්න පුළුවනි නම්, ඔබේ ක්‍රියාවන් ප්‍රාණඝාත සොරකම් කිරීම, කාමමිත්‍යාචාර ආදීන් වළක්ව ගන්න පුළුවනි නම්, රාග දෝෂ මෝහයන්ගෙන් බැහැරකොට සිතුවිලි වචන ක්‍රියාවන් පවත්වනකොට ඒ හැම දෙයක්ම පිනක්, ඒ හැම දෙයක්ම කුසලයක් බවට පත් කරගන්න පුළුවන්. එහෙමනම් රාත්‍රී නින්දට යනකොටත් කරණීයමෙත්ත සූත්‍රයේ සඳහන් කළා වගේ මෛත්‍රී සමාධියම දිනු කරගෙන නින්දට වැටෙනතෙක් පවත්ව ගන්න පුළුවනි නම්, හිමිදිරි පාන්දර නින්දෙන් පිබිදෙනකොට සුකං සුපති සුකං පටිබුද්ධතියයි සඳහන් කළා වගේ සුවසේ නිදාගෙන සුවසේ පිබිදෙන්න පුළුවන් වගේ මෛත්‍රී සිතක්, කරුණාවන්ත හිතක්, තමන් තමන්ට දක්වන යහපත වගේ මේ ලෝකෙ හැම කෙනෙකුටම යහපතක් වේවා කියන සිතුවිල්ල ඔබට ඇති කරගන්න පුළුවනි නම්, හිමිදිරි පාන්දර පටන් දවස පුරාම යහපත් සිතුවිලිම, යහපත් වචන ක්‍රියාවම හැකිතාක් දුරට පාත්ව ගන්න පුළුවනි නම්, ඒ හැම වෙලාවකම සුබ නැකතක් හැටියට, සුබ මංගලයක්, සුබ මුහුර්තියක්, මොහොතක් හැටියට ධර්ම කතාවේ පෙන්වුම් කළා. පින්වත්නි, හොඳ හිතින් ආරම්භ කරන හැම දෙයක්ම හොඳ විදියට අවසන් වෙනවා කියලා ජීවිතය ගැන ගැඹුරින් දකින්න තථාගත බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් වූ ශ්‍රී සද්ධර්මයේ සකස් වෙන්නේ තමාගේ සිත තුළමයි. පිරිසිදු වූ සිතක් පිරිසිදු මිනිසෙක් බවට පත් කරනවා. මුඛ වන්නෝ විපසීදති, මුහුණ ප්‍රසන්න වූ පින් ඇති මිනිසෙක් බවට පත් වුණාම මිනිසයෝ පමණක් නෙමෙයි අමනුෂ්‍යයන්ද දෙවියන් පවා ඔබව රකින්ව ආරක්ෂා කරනවා. ධර්මයෙන් පිහිටක් ලබන්න පුළුවන්. තුනරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බෙලින් ඔබ හැමට හැම සැනසෙල්ලක්ම වේවායි ඉතාමත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා.